ඔගොල්ලන්ට මතක ඇති මං ගිය පාර වීඩියෝ එකේ කිව්වා ඇයි මම මේ NPP එකේ අධ්‍යාපන කමිටුවට සහභාගි වෙලා මේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට එකතු වුණේ ඇයි කියන එක මං ගිය පාර එකේ කිව්වා. ඊට පස්සේ මං මේ පාර කියන්නම් අපි මොනවද ඒ කමිටුව හරහා කරේ කියලා. ඒ කමිටුවේ අපේ හිටියා 25ක් 30ක් විතර. ඔව් 25ක් විතර. ඒ විවිධ අධ්‍යාපන ශාස්ත්‍රයේ අධ්‍යක්ෂින් තිබ්බා ගුරුවරු හිටියා, මං වගේ විශ්වවිද්‍යාල වලින් අය හිටියා, අධ්‍යාපන පරිපාලන සේවයේ හිටපු අය හිටියා, එහෙම එහෙම පිරිසක් හිටියා. අපි ඔක්කොම ඉස්සෙල්ලා එකතු වෙලා අපේ අධ්‍යක්ෂින් බෙදාගෙන අපි මොනවද අපි අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ කියන එක ගැන සෑහෙන කතා කරා, සෑහෙන සාකච්ඡා ගියා. අපි අතර ලොකු විවාද තිබ්බා. මොකෝ අපි ඔක්කොම එකඟ වුණේ නැහැ මොකද්ද වෙන්න ඕනේ කියලා. නමුත් ඒ විවාද හරහා අපිට යම්කිසි විදියකට යම්කිසි එකඟතාවයකට එන්න පුළුවන් වුණා. ඒ එකම ඊට පස්සේ අපි කරේ අපි ඩිස්ත්‍රික් මට්ටමින් මිනිස්සු හම්බුණා. ගිහිල්ලා අපි පොඩි පොඩි මීටින් තියලා පොකට් මීටින් වගේ තියලා අපි ආරාධනා කරා ඒ පැත්තේ ඉන්න අයට අධ්‍යාපනය ගැන ඇවිල්ලා ඒගොල්ලන්ට මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න අපිත් එක්ක සාකච්ඡා කරන්න කියලා. ඒත් ඒක හරහා අපිට පුළුවන් වුණා ඇත්තටම එඩියුකේෂන් සෙක්ටර් එකේ ප්‍රී ස්කූල් ඉඳන් යුනිවර්සිටි දක්වාම මිනිස්සුන්ගේ පැත්තෙන් මොනවද අපිටත් අත්දැකීම් තියෙනවා වගේම සාමාන්‍ය මිනිස්සුන්ටත් එදිනෙදා ඒ වැඩ කරන ඒ ශාස්ත්‍රයේ ඉන්න අය එක්ක අධ්‍යාපන සේවාවන් ලබා ගන්න අය මොනවද මේක ගැන හිතන්නේ, මොනවද ඒගොල්ලෝ මුණ දෙන තිබ්බ ගැටලු. මට මතකයි අපි ගම්පහ ගියා, ගාල්ලේ ගියා, එක එක තැන් වලට ගියා, කුරුණෑගල ගියා. ඊළේ මීටින් තියලා මට එක දෙයක් තේරුම් ගියා, මිනිස්සුන්ට අධ්‍යාපනය මහම බරක් වෙලා තියෙන්නේ දැන්. ඒක සල්ලි අතිනුත් බරක්, ඒ කියන්නේ වියදම් කරන්න තියෙන ගාණක් බරක්. නිදහස් අධ්‍යාපනය කියලා අපි ගෙවන් නැති ඉස්කෝලේකට හෝ යුනිවර්සිටි එකකට ගියත් ඒත් ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. මොකෝ ඉස්කෝලේ ගිහිල්ලා විතරක් මදිද, ටියුෂන් උත් යන්න ඕනේ. ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට ගියත් ටියුෂන් යන්න ඕනේ. හරි, ඉතින් මේක මහම ෆයිනෑන්ෂල් බරක් වෙලා තිබ්බ ගොඩක් අය. ඊටත් වඩා ඒක මානසික බරක්. දෙමව්පියන්ටත් බරක්, ගුරුවරුන්ටත් බරක්, ළමයින්ටත් බරක්. කවුරුවත් සතුටින් හිටියේ නැහැ. කවුරුවත් අධ්‍යාපනය ගැන සතුටින් කතා කරේ නැහැ. අපිට හම්බුණා උගත් රැකියා කරපු මව්වරු රස්සාව අතහැරලා ගෙදර ඉන්නවා ළමයිගේ අධ්‍යාපනයට වෙලාව වැය කරන්න ඕනේ හින්දා. ළමයි හිටියා එක ඉස්කෝලේ යනවා කියන්නේ මම නිකන් එපා කරපු එක. මම දන්නේ මම නම් මගේ ජීවිතේ මම ඉස්කෝලේ යන එක ගැන හිතනකොට මට ඒක මට තියෙන හැරි මිහිරි මතකය. මට එහෙම පාඩම් කරනවා, ටියුෂන් යනවා ඒව නෙවෙයි මට මතකට එන්නේ. මට තියෙන වෙන මතකයක්. හැබැයි මට හිතුණා දැන් කාලේ ළමයින්ට එහෙම මතකයක් නැහැ කියලා. මගේ අම්මලා තාත්තලා මං හිතන්නේ කවදාකවත් ඉස්කෝලේට ආවා කියලා ගුරුවරයෙක් හම්බෙන්න PTA මීටින් අරවා මේ වෙන මොකටවත් ආවේ නැහැ. ඒගොල්ලෝ මම මොනවද කරේ කියලාවත් දන්නේ නැහැ. ඒ දැන් එහෙම දෙමව්පියන්ට එහෙම ඉන්න බෑ. පුදුම බරක් මේක වෙලා තියෙන්නේ. ගුරුවරුනුත් ඉන්නේ අසතුටෙන්. කවුරුවත් මේ අධ්‍යාපන ගැන සතුටෙන් නෙවෙයි කියන එක අපිට හොඳටම තේරුණා. ඉතින් අපි කරේ මේ තොරතුරුත් ඔක්කොම එකව කළා. රයිට්, මිනිසුන්ගේ අදහසුත් අරගෙන අපේ තියෙන අත්දැකීම්, අපේ තියෙන එක්ස්පීරියන්ස් එකයි අපිට අධ්‍යාපනය ගැන තිබ්බ දැනුමත් එක්ක අපි කොහොමද අපිට ඕන උනේ මේ තියෙන සිස්ටම් එක නිකන් යාන්තම් මොකක් හරි ප්ලාස්ටර් එකක් දාලා ගොඩ දාන්න නෙවෙයි. මොකද අපිට තේරුම් ගියා මේක එහෙම ගොඩ දාන්න පුළුවන් එකක් නෙවෙයි. මේකට රැඩිකල් වෙනසක් අවශ්‍යයි කියන එක අපිට තේරුණා. ඒ නිසා අපි කතා කරේ මුලින්දම මොකද්ද අපේ අයිඩියල් එඩියුකේෂන් සිස්ටම් එක. අපිට ඕන අධ්‍යාපන සිස්ටම් එක අපිට සම්පූර්ණ නිදහස තියෙනවා නම් අපිට අවශ්‍ය විදියට අධ්‍යාපනයේ ඇති කරන්න, අධ්‍යාපන සිස්ටම් එකක් ඇති කරන්න මොකද්ද අපි කරන්නේ කියලා. එහෙම ඉඳන් පටන් අරගෙන තමයි අපි අපේ අධ්‍යාපන පොලිසි එක හදන්න පටන් ගත්තේ. දැන් මං එන වීඩියෝ එකේ ඉඳන් කියන්න පටන් ගන්නම් සෙක්ෂන් බයි සෙක්ෂන් මොනවද අපේ ප්‍රතිපත්ති කියලා.